පිටකොටුව පොලිස් බල ප්‍රදේශය හෙට උදෑසන 5 සිට හුදෙකලා බවින් ඉවත් වුණත් පිටකොටුවේ සුපුරුදු මැනින් මාකට් එක ඒ වගේම 4 වෙනි සහ 5 වෙනි හරස් වීදිය ක්‍රියාත්මක වීමට අවකාශ ලැබෙන්නේ නැහැ විශේෂයෙන්ම තොග වෙළඳාම එළවලු වෙළඳාම ආදී කටයුතු ඒ ඇරෙන්නට ප්‍රධාන බස් නැවතුම් පොළ පුද්ගලික බස් නැවතුම් පොළ ඒ ආදී කටයුතු පෙර පරිදිම සිද්ධ වෙනවා ඒකම අපි දකින්න තව දෙයක් ඒ හුදෙකලා කරපු ප්‍රදේශවලදී යම් යම් හැඳුනුම්පත් භාවිතා කරනවා කරලා ඉවරලා අපි රජයේ සේවකේ කහවල් ස්ථානයට අනිවාර්යයෙන් යන්න ඕනේ එහෙම යන්න පුළුවන් ද හුදෙකලා කරලා තියෙන තැනක නෑ හුදෙකලා කරලා තිබෙන ප්‍රදේශයක කිසිම අවස්ථාවක කිසියෙකුට ඒ ආකාරයට හඳුනුම්පත් පේන්නීමේ කටයුතු කරන්න බෑ නමුත් පොලිසියට දැනුම් දීලා ඒ ප්‍රදේශයේ ඒ වගේම සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරය මත ඒ ප්‍රදේශ ජනතාවට සහන සලසන්න පමණක් සීමිත පිරිසකට ඒ ප්‍රදේශවලට ඇතුළු වෙන්න පිට වෙන්න අවස්ථාව දීලා තිනවා නමුත් එම ප්‍රදේශවල පදිංචි ජනතාවට ඔවුන්ගේ හඳුනුම්පත් භාවිතා කරලා සංචරණය කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ පෞද්ගලික බස් රථ දහවනේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමග සහයෝගයෙන් යුතුව කටයුතු කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පවසනවා समस्त රටේම අපේ අධිකාරිවල සභාපතිතුමන්ලා තමග එකතු වෙලා වෙනදට වඩා හොඳ සේවාවක් ශ්‍රී ලංගමත් එක්ක පෞද්ගලික බස් රථ සේවාවත් සමග අපි එකට එකතු වෙලා දරුවන් පාසල් වෙත ගමන් කිරීමටත් අනිකුත් අය තමන්ගේ එදිනෙදා රාජකාරී කටයුතු වල සහ පෞද්ගලික කටයුතු වලට ගමනාන්තය කරා නගරයට ඒමටත් අවශ්‍ය කරන පසුබිම වෙනදට වඩා නිර්මාණය කරලා තිනවා බස් රථ වලට වැඩිපුර මගින් ධාවන කටයුතු ක්‍රියාත්මක කිරීමේදී අපිට අපේ ආරක්ෂක අංශය යොදවලා පරීක්ෂණ කටයුතු යොදලා අපි ගරු අමාත්‍යතුමාගේ සහ එම බස් රථවල බලපත්‍රය අත්හිටුවන්න